පාසල් දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා ගන්න රුපියල් දසදහසක දීමනාව. ඒ වගේම කරගෙන යන සොයන් රැකියාව වැඩි දියුණු කිරීමට සහ අලුතෙන් ඔබේ සිහිනයක් වන සොයන් රැකියාව ආරම්භයට රුපියල් 50,000ක දීමනාවක් දැන් ඔබට ලබා ගන්න පුළුවන්. මේ රුපියල් 50,000ේ දීමනාව ණයක් නෙවෙයි. ඇත්තටම මේ ක්‍රියාවලිය කාලයක් තිස්සේ පැවතුණු දෙයක්. 2018 වර්ෂයේදී පාසල් ළමුන්ට පාසල් උපකරණ ලබා ගන්න දීමනාවක් ලෙස ලැබුණේ රුපියල් 5,000ක් වගේ මුදලක්. දැන් මේ තියෙන උද්දමනයත් එක්ක රුපියල් 5,000 දසදහසක් බවට පත් වෙලා තියෙනවා. ඉතා කනගාටුදායකම කාරණය තමයි ඔයාලා බොහෝ දෙනෙක් මේ පිළිබඳව දැනුවත් නොවීම නිසා ඉතා සුළු පිරිසක් තමයි මේ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ ප්‍රතිලාභ ලබාගත්තේ සහ දැනටමත් එය ලබා ගනිමින් සිටින්නේ. ඉතින් ඔයාලට මම මේ දීමනා ලබා ගන්න මොනවද ඕනි සුදුසුකම් සහ මේ දීමනා ලබා ගන්න ආකාරය පිළිබඳව අදීරයෙන් අදීරය විස්තර කරන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනි ඔබේ ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීවරයා තමයි මේ සම්බන්ධව ඉන්නේ. ඉතින් ඇතැම් සංවර්ධන නිලධාරීන්ගෙන් ඇහුවම තාමත් මේක නෑ, මේක බොරුවක් වගේ දේවල් කියනවලු. ඔයාලත් මේ වීඩියෝව චූටි කොටසක් විතර බලලා ඒක ගිහින් ඉල්ලීම් කරන්න එපා. සම්පූර්ණයෙන්ම වීඩියෝව ඉවර වෙනකම් බලලා මේ පිළිබඳව දැනුම අරගෙන තමා ඔයාලා මේකට ඉල්ලුම් කරන්න ඕනි. ඉතින් ආරාධනා කරනවා අදත් අවසානයේ තෙක් රැඳී සිටින්න මේ වටිනා වීඩියෝව සමගින්. මුලින්ම අපි බලමු මේ දීමනා ලබා ගන්න අවශ්‍ය මූලික සුදුසුකම්. පළවෙනි සුදුසුකම තමයි ඔයාලා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලියාපදිංචි වෙලා රට ගිය කෙනෙක් වෙන්න ඕනි. දෙවැනි සුදුසුකම තමයි දැනට රට රැඳී සිටින හෝ මේ රටට ඇවිල්ලා අවුරුදු 5කට නොවැඩි, ඒ කියන්නේ අවුරුදු 5කට අඩු වෙන්න ඕනි. මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාටත් මේ දීමනා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මම කලින් කිව්වා වගේ ඔයාලට කවුරුන් හෝ විසින් මේ දීමනා ලබා ගැනීමට බාධා කරනවා නම් ඔබට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ නොවිසිදුණු ගැටලු තියෙනවා නම් දැන් ඍජුවම සභාපතිවරයාට එම ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව නිර්මාණය කළා තියෙනවා. එමගින් සභාපතිවරයාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් කඩිනමින් එම ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒ සඳහා වෙනම ඒකකයක්ද මේ වෙනකොට පිහිටුවා තියෙනවා. ඔන්න අපි මුලින්ම Google එකෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට පිවිසෙනවා. ඒකට ඔයාලා මුලින්ම www.slbfp.lk කියලා සර්ච් කළාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ වෙබ් අඩවියක් තිරයේ දිස්සෙනවා. ඒකෙදි මුලින්ම කළු පාටින් තියෙන EN කියන ලකුණ ටච් කළාම ඔයාලට පුළුවන් සිංහල භාෂාවට හරව ගන්න. ඒකේ දෙවෙනි අට තියෙනවා SL කියලා. ඒ කියන්නේ සිංහල. අපි සිංහල භාෂාවට එම වෙබ් අඩවිය පරිවර්තනය කරගන්නවා. ඔන්න දැන් අපි වෙබ් අඩවියම සිංහලයට පරිවර්තනය කරගෙන තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ පහළට යනකොට පේනවා විදේශ රැකියා ගැටලු ඍජුවම සභාපතිවරයාට කියන්න අවස්ථාවක් කියලා. අපිට ඒක ක්ලික් කරාම පෙන්නනවා ඒ පිළිබඳව විස්තර. එතනෙදි අර මං කිව්ව විස්තරය පැහැදිලි කරලා තියෙනවා. විදේශ රැකියා ගැටලු ඍජුවම සභාපතිට කියන්න අවස්ථාවක්. එතනෙදි පැමිණිලි බාර ගන්න 0112 84 41 88 සහ 0714 593
593 කියන WhatsApp අංකයකුත් එයාලා ඔයාලට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි නැවතත් පෙර මෙනුවට යනවා. එතකොට අපි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියලා තියෙන උඩම තීරුවේ ඉරි තුන ටච් කරනවා. එතකොට අපිට මේ වගේ තීරයක් දිස් වෙනවා. ඒකේ මුලින්ම තියෙනවා මුල් පිටුව කියලා. එතන සිට පහළට යනකොට අපිට පෙන්නනවා විගමනික ශ්‍රමිකයන් සඳහා සේවාවන් කියලා. අපිට ඒ තීරුවේ තියෙන ඊතලයේ ටච් කළාම අපිට පෙන්නනවා විගමනික ශ්‍රමිකින් ආපසු පැමිණි කියලා. අපි ඒ වචනය ටච් කරනවා. එතකොට අපිට පෙන්නනවා රක්ෂණ හිමිකම් ලබා ගැනීම, ස්වයං රැකියා ආධාර ලබා ගැනීම, දරුවන් සඳහා පාසල් උපකරණ ලබා ගැනීම කියලා. අපි මේකේ තෝරගන්නවා දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීම. ඉතින් වෙබ් අඩවියේ ඉතුරු ටික අපිට සිංහලයට පරිවර්තනය කරලා පෙන්වුවත් අපිට මේ කොටස සිංහලයට පරිවර්තනය කරලා පෙන්වන්නේ නැහැ. ඉතින් මම ඔයාලට මෙතන තියෙන දේ පැහැදිලි කරන්නම්. ඉතින් ඔයාලට මේකේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ විදේශයන්හි සේවය කර ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීම කියලා. ඒ වගේම මේකේ පැහැදිලි කරලා තියෙනවා පාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමු වෙලා ඔවුන්ගෙන් උපදෙස් සහ මඟ පෙන්වීම අනුව අයදුම්පත නිසපරිදි සම්පූර්ණ කරලා සංවර්ධන නිලධාරීන් හරහා ඉල්ලුම් පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත යොමු කරන්න කියලා. ඉතින් ඔයාලට මේ ආයුධපත ඩවුන්ලෝඩ් කරගන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. ඒ ආයුධපතත් අරගෙන ඔයාලගේ පාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමු වෙලා ඔවුන්ගෙන් උපදෙස් අරගෙන ඉදිරි කටයුතු කරගෙන යාමේ හැකියාව ඔබට පවතිනවා. ඒ වගේම අපි ස්වයං රැකියා ආධාර ලබා දීම කියන එක ටච් කළාම ඒකත් පෙර පරිදිම පාසල් උපකරණ ලබා දීම වගේම ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට මේකේ තියෙන දේත් සිංහලයට පරිවර්තනය කළා කියන්නම්. ඉතින් මේකෙත් මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ විදේශයන්හි සේවය කර ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට හෝ තව දුරටත් දියුණු කිරීමට ද්‍රව්‍යමය ආධාර සැපයීම කියලා. ඒ සඳහා ඔවුන් රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙන බවත් පැහැදිලි කරලා තියෙනවා. පෙර පරිදිම පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා ගන්නා වගේම මේකෙදිත් අයදුම්පත පුරවලා පාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමු වෙලා ඔවුන්ගෙන් උපදෙස් සහ මඟ පෙන්වීම අනුව මේ අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කරලා සංවර්ධන නිලධාරීන් හරහා මේ ඉල්ලුම් පත්‍රය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත යොමු කරන්න කියලා තියෙනවා.